කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා උතුම් දලදා හිමි රකින්නට උනුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වනවා ගන්තිය පෙනි පෙනිම වැළලි ගියා පරසිරිත් ගත් අයට සැලකිලි හෙල සිරිත් පල්ලට ගියා එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා සුදු කිරීටය කරපු කෙනහිලි කම්වලට හිත දැඩි වුණා කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා දන්ත ධාතුන් වහන්සේ වැඩම කර වූ හේමමාලා සහ දන්ත කුමරුගේ පරපුරේ වත්මන් පුරුක පැවත එන පරපුර නාමිකව හෙළි කිරීමට අපි සූදානම් වන්න මහනුවර වැඩ සිටින දලතා සමිතුන් බොදු සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ ලෙස වන්දනාවටපත් උතුම් පූජනීය වස්තුවයි දලදා උරුමය ලක්දිවට දායාද කළේ හේමමාලාවන් සහ දන්ත කුමරුන් බව නොදත් කෙනෙක් නැහැ තමා ඔවුන් දෙදෙනාගේ පරපුරේ අයකු බව යාපහුවේ වාසය කරන කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන් සලාකේ උදය දීප්ති වසන්ත සිංහරත්න මහතා පවසනවා බුද්ධ ශරීරයේ ආදාහනය කළ පසු කේම රහතන් වහන්සේ දන්තපුරයේ සිටි බ්‍රහ්මදත්ත රජුට වම් දලදාව බාර කළ බව පාලි අට්ඨ කතාවල සඳහන් එම රජුගේ පරපුරට අයත් පූජා වස්තුවක් වූ වම් දලදාව වසර 700කට පසු ගුහසීව රජුට බාර කෙරුණා ගුහසීව රජතුමා සිය බෑණනුවන් වන දන්ත කුමරුට හා හේමමාලා දියණියට ශ්‍රී දලදා වහන්සේ බාර දී යුද්ධයකින් තමා පරාජය වුවොත් මහසෙන් රජුගේ තඹ පන්නියට පිටත්ව යන්නේ උපදිස් දී ඇති බව ඉතිහාසයේ සඳහන් යුද බිමේදී ගුහසීව රජු මියගිය පුවත ඇසූ හේමමාලා කුමරිය දන්ත කුමරුන්ද සමගින් බමුණු වෙස්ගෙන ලක්දිව බලා ගමන් ඇරඹුවේ දලදා සමිඳුන් සිය කිස් කැරලි අතර සංගවාගෙනයි ඔවුන් ක්‍රිස්තු වර්ෂ 310 දී ලක්දිවට ගොඩ බැස තිබෙනවා එය මහසෙන් රජු මියගොස් ඔහුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු රට පාලනය කළ සමයයි බමුණෙකුගෙන් මගතොට දැනගත් මෙම යුවළ අනුරාධපුර මේඝගිරි විහාරයට පැමිණ ඇති අතර ශ්‍රී දලදා වහන්සේ නිත්‍ය වශයෙන් ලක්දිව තැන්පත් කළ ප්‍රථම ස්ථානය මේඝගිරි විහාරයේ හෙවත් වර්තමාන ඉසුරු මුනිය බව පැවසෙනවා හේමමාලා සහ දන්ත කුමරුන් මහත් උනන්දුවෙන් පිළිගත් කිත්සිරි මෙවන් රජු දන්ත ධාතුන් වහන්සේ ධම්ම චක්කගේ නැමැති විශේෂිත ගොඩනැගිල්ලට වැඩමවා පූජා විදිහා පෙරහැර ඇතුළු වතාවත් ආරම්භ කළ බව මූලාශ්‍රවල සඳහන් ඉන්පසු හේමමාලාවන්ට සහ දන්ත කුමරුට පැවරුණේ කුමන වගකීමක්ද මේ එම පරපුරේ පුරුකක් දලදා වහන්සේට පුද සත්කාර කිරීම පිණිස දන්ත හේමමාලා දෙපළට බාර කරමින් බෙලිගල් කෝරළය එහෙම නැත්නම් සතර කෝරළය අද වර්තමාන කෑගලු දිස්ත්‍රික්කයේ කීරවැල්ල නැමැති ග්‍රාමය මෙම දෙපළගේ නිවාසග්‍රහණය සඳහා කිත්සිරි මේඝවර්ණාභය රජු විසින් නින්දගම් කොට සන්නසකින් බාර දෙන වග ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔවුන්ට රන්රිදී මුතුමැණික් ආදී සහ සියලු මෙකී නොකී සියලුම ගරු සත්කාර පුද සත්කාර කරමින් රජු සන්නසකින් ලබා දෙනවා රජු හා සමාන තනතුරු ලබන රජ පෙළපතක් බවට සඳහන් කරනවා ඒ අනුව මේ දලදා වහන්සේ රැකගැනීමේ කටයුතු බාර දූර කටයුත්ත පැවරෙනු ලබන්නේ දන්ත හේමමාලා දෙපළගේ ලේ ධාතුවෙන් පැවත එන දරු මුණුබුරන්ටයි බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ලෝකවාසී බෞද්ධ ජනතාව මේ දේ නොදන්නා නිසා කාලේ වැලිතලාවෙන් යටපත්
කර ඇති නිසා දන්ත හේමමාලා දෙපළට දාව ජන්මලාභේ ලබන්නා වූ පළවෙන පින්වත් කුමාරයාගේ සිට පැවතෙන පරපුර නාමිකව හෙළි කිරීමට අපි සූදානම් වන්නේ. හේමමාලා දන්ත කමුරු පරපුරේ සමාජිකයෙකු බව කියන ජපහුවේ වසන්ත සෙනවිරත් මහතා පිළිබඳව අප ඊයේ පළමු වාර්තාව ඉදිරිපත් කළා. සෙනවිරත් මහතා අප වෙත තවත් කරුණු රසක් ගෙනහැර දැක්වේ ඉතිහාසයේ ඇතැම් අවස්ථාද ගලපමින්. උතුම් දලදාව වැඩමුණීමෙන් රාජ කෞරව ලැබූ හේමමාලා කුමරියට සහ දන්ත කුමරුට දාව උපන් කුමාරයා කවුද? ඔහුගෙන් පසුව එම පරම්පරාවේ සමාජිකයන් කවුද? දන්ත හේමමාලා දෙපළට දාව මේ ජන්මලාභය ලබන පින්වත් කුමාරයා ශ්‍රී කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාර හැටියට හේමමාලා බණ්ඩාර වලිය පුතේ සඳහන් වෙනවා. ඔහුගේ බිසව ශ්‍රී මාලා කුමරිය හැටියට සඳහන් වෙනවා. එම දෙපළට දාව ජන්මලාභය ලබන कीरवेल्ले रत्नपाल भंडार कुमर हेटियट हनुनवा ओगे कुमारिकाव कीरवेल्ले पद्ममाला कुमारी हेटियट हनुनवा एम देपलट दाव जन्मलाभे लबनवा कीरवेल्ले श्रीमाल भंडार ओगे बिसव कीरवेल्ले सोममाला कुमारी बिलगल कोरले सत्य वित्ति पुस्तके संधान मेनवा मेम सोमा देवी देवन पराक्रम बाहु राजुगे मऊ देवी हेटिय පරපුරේ ගමන් මඟ පිළිබඳව තමා සතු සාක්ෂි මත කරුණු පැහැදිලි කළ සෙනවිරත්න මහතා කෝට්ටේ යුගයේ කීරවැල්ල නවවෙනි පරම්පරාව නියෝජනය කළ දියවඩන නිලමේවරුන් කිහිප දෙනෙකු ගැනද සඳහන් කළා. කීරවැල්ලේ මහානාම බණ්ඩාර කුමරුටත් රන්තිලකා නීල කුමාරිකාවටත් දාව ජන්මලාභේ ලැබෙනවා. කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් ඇටියට 1465 කෝට්ටේ රාජධානියේ දියවඩන නිලමේවරයා මහු බව वैलेंटाइन के इतिहास नमति पुर्तुगीसी लेखक आगे लेखन वल पवा संधान विन्ने मेन मे श्रेष्ठ उत्तरीतर चरित कीरवेल्ले पोडिराल हामी तमाई कीरवेल्ले अनुरुद्ध सिरिमान अधिकारं पारपुर इदिरियट गेनियन्ने ओ 1465 कोट्टे दियवडन निलमेवरया ओहुट लबेन गरुणांबु नामत सहितव तमाई मे वासगम अनुरुद्ध सिरिमान अधिकारं आदि वसेन ओव हंदुन्नान्ने දලදාව සිරලකට වැඩමූ හේමමාලා දන්ත කුමරු පරපුරේ වත්මන් තොරතුරු හෙලිකරන යපහුවේ වසන්ත සෙනවිරත් මහතා කාලේ වැලි තලාවෙන් වැසුණු තවත් සිදුවීම් කිහිපයක් ගැන කතා කළා. ඔහු පවසන්නේ හෙළ සාහිත්‍යයේ එක් ස්වර්ණමය යුගයක මෙරට වැඩ සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද එම පරපුරට අයත් බවයි. කෝට්ටේ යුගයේදී පරසතුරු බලවේග වලින් දලදාව ආරක්ෂා කර ගැනීම පිණිස කුරහන් ගලක එය සැඟවූයේ තම පරපුරේ නිලමේවරයෙකු බව සෙනවිරත්න මහතා ඊයේ සඳහන් කළා. මේ එතෙන් සිට එම පරපුරේ ගමන් මඟ පිළිබඳව ඔහු කරන විස්තරයක්. මේ දන්ත හේමමාලා දෙපළගේ ලේ ධාතුවෙන් පැවතෙන උදාාරතර පරපුරේ කීරවැල්ලේ මහරාලහාමිට දාව උප්පත්තිය ලැබුවා. වාහලගේ රාලහාමි දුන් කරෝචි අපුහාමි කීරවැල්ල නමින් ඔහුගේ මුණුපුරෙක් සඳහන් වන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සෙනවිරත්න මහතා පවසන්නේ මෙම කරෝචි අපුහාමි කීරවැල්ල ප්‍රභූවරයාගේ දේහය මිහිදන් කළ ස්ථානය වන අරිට්ට පබ්බතිය වඩුගම ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ අදටත් දැකගත හැකි බවයි. අප එම ස්ථානයේ සොයා යන විට පොද වැස්සක්ද පතිත වෙමින් තිබුණා. තමා පැවත ඉන්නේ දන්ත කුමරු හේමමාලා පරපුරින් යයි මේ සාධකයෙන් පවා සනාථ කරගත හැකි බව සෙනවිරත්න මහතා පවසනවා. ඒ පරපුරේ එකම ඉතිරි ඇතින එකම සොහොන් පොද කීරවැල්ලේ කරෝචි අප්පහාම කීරවැල්ලේ මානල මෙතුමාගේ සොහොන. අයම් කෙනෙකුට සැකයක් සංකාවක් තියලා ඒක දුරු කරගන්න ඕන නම් මගේ DNA සෑම්පලත් එක්ක මේ සොහොන් පොතේ කැණින් කරලා ඒ අස්ති කොටස් වල DNA සෑම්පලත් එක්ක සංසන්දනය කරලා නියම උරුමකාරයා මමද නැද්ද කියන එක තහවුරු කරගන්න වගකිය යුතු බුද්ධිමතුන්ට මම අවධාරණය කර සිටිනවා. සෙනවිරත්න මහතා පවසන්නේ කෝට්ටේ යුගයේ උපකල තෙදවත් පඬිරුවණක් වූ ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද තම පරපුරට අයත් එක් විශිෂ්ටියෙකු බවයි. ශරීරයෙන් අපිට ඔප්පු කරන්න පුළුවන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවේ සාන්ත බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. හැබැයි DNA සෑම්පලයක් විදියට අරගෙන කර්මාරාවරණය කරන්න පුළුවන්. දන්ත හේමමාලා කුමර කුමරියන්ගෙන් පැවතෙන පරම්පරා 17ක තොරතුරු සැකවින් දැක්වූ සෙනවිරත්න මහතා සිය වත්මන් පරපුර ගැන මෙසේ අදහස් පළ කළා. මගේ පියාණන් වහන්සේ දැනට ජීවත්ව සිටින්නේ ගල්නෑව ඉහළගම ප්‍රදේශයේ. ඒ වගේම අපේ නෑ පරපුර කලුතර, රත්නපුර, කොළඹ, ඒ වගේම මතුගම, අනුරාධපුර, මාතලේ, ලේනාවල, සීගිරිය මේ ආදී වශයෙන් විසිරිලා පැතිරිලා සිටිනවා මේ පරපුර. නමුත්
මේවන විටත් මේ පරපුරේ වැඩි පිරිසක් දන්නේ නැහැ තමන් දළදා වහන්සේ වඩම්මක පරම්පරාවේ උරුමකාරින් බව. සෙනවිරත්න මහතා අනාවරණය කරන මේ කරුණු අතීත මූලාශ්‍ර සමග සසඳා බලන විට සත්‍ය යයි සනාත වේද විද්වතුන් ඔහු සමග එකඟ වේද හෙට විමසා බලන්නේ ඒ පිළිබඳවයි. දලදාව ශ්‍රී ලකට වැඩම වූ හේමමාලා දන්ත කුමරු පරපුරේ වත්මන් තොරතුරු හෙලි කරන යාපහුවේ වසන්ත සෙනවිරත්න මහතා ඉතිහාසයේ විශේෂ සිදුවීම් සමග ගලපා ඉදිරිපත් කළ විස්තරේ කොටස් තුනක් අපවර්තා කළා. එම පරපුරට මුහුණ පෑමට සිදු වූ අභාග්‍ය සම්පන්න ඉරණම කුමක්ද? ඒ පැහැදිලි කළේ නිකවරටිය ශ්‍රී පාවිත විද්‍යාතන පරිවේනාධිපති පූජ්‍ය ලුණුවිල දීපසිරි හිමියන්. දලදා වහන්සේ කුරහන් ගලේ සංගවා රැකගත් නිලමිවරයා. අදටත් වඩුගම ආරණ්‍ය සේනාසන භූමියේ මිහිදන්ව සිටින ප්‍රභූවරයා. මේ පරපුරේ එක් විශිෂ්ටියක යැයි පැවසෙන සිරි රහල් මහපඬිරුවන ඒ සෙනවිරත්න මහතා පරම්පරා 18ක් ගැන අප සමග කළ කතාබහේදී මතු වූ සුවිශේෂී කරුණු වලින් කිහිපයක් නිකවරටේ ශ්‍රී පාලිත විද්‍යායතන පරිවෙනාධිපති නාගුල්ලාගම දිගන් කෝන්වැව ශ්‍රී ජයසුමනාරාමාධිපති පූජ්‍ය ලුණුවිල දීපසිරි හිමියන් පවසන්නේ උදය සෙනවිරත්න මහතා දන්ත කුමරු හේමමාලා පරපුරේ ශුද්ධ උරුමකරුවෙකු බවයි. නායක්කාරික වංශික රජවරු 1739 දී රජකමට පත් වෙනවා. නායක්කාරික වංශික රජවරු බය වෙනවා. මේ කීරවැල්ල පරපුර සිංහල රජුත් එකතු වෙලා නැවත රාජ්‍යත්වයේ උදුරා ගනීවි කියලා. ඒ නිසා කීරවැල්ල පරම්පරාවේ ඉන්න පිරිසව සමූල ඝාතනය කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේදී ඇතැම්මය තමන්ගේ වංශය අතෑරලා වෙන නාමයන් ගන්නව. එහෙම ගන්නකොට මේ කීරවැල්ල පරම්පරාව ටික ටික නැතිවීමේ ප්‍රවණතාවයට පත් වෙනවා. අපට වර්තමානයේදී හම්බ වෙනවා මේ පරම්පරාවේ 18 වෙනි අවසාන පුරුක. ලිඛිත සහ පෞරාණික සියලු සාධක වලින් අද වෙනකොට සියල්ලම තහවුරු කරලා තිබෙනවා. ඉරවැල්ල පරපුරේ අවසාන පුද්ගලයා පදින් ජීවත් වෙන්නේ මේ යාපහුව ප්‍රදේශයේ. අපට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්කම තිබෙනවා මේ යාපහුව පින්බිම කේන්ද්‍ර කරගෙන මේ පළාතේ ජීවත් වන කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ උදය දීප්ති වසන්ත සෙනවිරත්න මහත්මයා. එතුමා තමයි මේ පරපුරේ අවසාන පුද්ගලය හැටියට ජීවත් වෙන සජීවීව අදට වැඩ කටයුතු කරන කෙනෙක්. මේ පරපුර ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශාධිපති සම්මානිත මහාචාර්ය HMDR හේරත් මහතාද විමර්ශනය කර තිබෙනවා. එම තොරතුරු හෙට දලදාව සිවිලකට වැඩම වූ හේමමාලා දන්ත කුමරු පරපුරේ අතීතය වර්තමානයේ සහ අනාගතයේ පිළිබඳව යපහුවේ වසන්ත සෙනවිරත්න මහතා කරුණු රසක් හෙලිකලේ තමා එම පරපුරේ වත්මන් සමාජිකයෙකු බව පෙන්වා දෙමින් අප මේ පිළිබඳව සකස් කළ වාර්තාවේ අවසන් කොටස දැන් සිරි දලදා සමිඳුන් මෙරටට වැඩම කර වූ හේමමාලා සහ දන්ත කුමරු කිස්සිරි මෙවන් රජුගේ ගරු සත්කාර ලැබ කෑගල්ල කීරවැල්ලේ වාසය කළ බව සෙනවිරත්න මහතා පැවසුවා. තමා එහි 18 වෙනි පරපුරට අයත් බව පෙන්වා දෙන ඔහුගේ අභිලාෂය දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින තම පරපුරේ සමාජිකයන් ඒකරාශී කිරීමයි. සෙනවිරත්න මහතා සැබවින්ම හේමමාලා දන්ත කුමරු පරපුරේ වත්මන් නියෝජනයද පෙර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශාධිපති සම්මානිත මහාචාර්ය HMDR හේරත් මහතා ඒ පිළිබඳව අප වෙත කරුණු පැහැදිලි කළා. රාජාණ්ඩු යුගයේ සිට බොහෝ රාජවංශවල සිටි උදවිය යම් ආකාරයකින් සාමාන්‍ය ජනතාව බවට පත් වෙමින් සමාජය තුළ ජීවත් වෙන මෑත කාලයේ අපට කිසියම් ආකාරයක ඓතිහාසික සංසිද්ධියක් පිළිබඳව අධ්‍යයනය කරන්න ඉඩ ප්‍රස්ථා ලැබුණා. හේමමාලාව සහ දන්ත කුමාරයා පිළිබඳව සහ මේ දෙදෙනාගෙන් පැවතෙන රාජකීය පරම්පරාව පිළිබඳව සෙනවිරත්න මහත්මයා විසින් මේ ඉල්ලීම කරනු ලැබුවා දළදා මාලිගාවේ දියවඩනිලමතුමා විසින් මා වෙත යොමු කරනු ලැබුවා මේ ඉල්ලීම විධිමත් ඓතිහාසික අධ්‍යයනයක් කළා ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙස. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය අවුරුද්ද තුළ
අපට හැකියාවක් ලැබුණා කීරවැලි පරම්පරාවෙන් පැවතිනා වූ වර්තමාන 21 වන සියවසේ දෙවෙනි දශකයේ සිටින උදවිය පිළිබඳව යම් ආකාරයක ඓතිහාසික විග්‍රහයක් කරන්නට පරම්පරා 17ක තොරතුරු සෙවීම සඳහා යොදාගත් ක්‍රමවේදය සහ එහි ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කළ මහාචාර්යවරයා මේදී සාමාන්‍ය මානව විද්‍යාවකින් වශයෙන් සහ එහා සම්බන්ධ විශ්ලේෂණයේදී අපි භාවිතා කරන්නේ ඥාතිත්ව දැල් රටා විශ්ලේෂණ ක්‍රමය කියන එක. ඒ කියන්නේ එක් එක් පරම්පරාවට හිමි ඥාතිත්ව ලැබෙන ආකාරයේ දැල් රටාවක් අපි ගොඩනගනවා. මේදී මේ සෙනවිරත්න මහතාගේ පරම්පරා 17ක් පිළිබඳව මෙම ඥාතිත්ව දැල් රටා අධ්‍යයනය කළා. එක වකවානුවෙන් වකවානුවට මේ කීරවැල්ලි පරම්පරාවේ මේ හිරිපිටියේ හිටපු දියවඩෙල මේ තුමාගේ පරම්පරාවට අයිති මේ ඥාතීන් පිළිබඳ සොයා බැලුම් කරා. පෘතුගාලයේ රාජකීය කෞතුකාගාරයේ තිබුණු පුෂ්කර පොත්වල තිබූ සංක්ෂිප්තයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඒ උද්ෘතයන් අනුසාරයෙන් මේ තහවුරු කර ගැනීමට පුළුවන් වුණා. මේ ඇත්ත වශයෙන්ම එක් ආකාරයකට අපි ආඩම්බර වෙනවා. මට ලැබුණු ඓතිහාසික සාක්ෂි අනුව සෙනවිරත්න කියන ඒ මහත්මයාගේ ඉල්ලීම විධිමත් මානව විද්‍යා පර්යේෂණයෙන් පස්සේ ඔහු දැනට සිටින එම පරම්පරාවේ අවසාන පුරුක වශයෙන් අපට නිගමනය කිරීමට පුළුවන් වුණා. පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ පියෙකු වන වසන්ත සෙනවිරත්න මහතා පවසන්නේ මෙවැනි පරපුරක සමාජිකයෙකු වීමම තමාට මහත් අභිමානයක් බවයි. ආරාධනා කර සිටිනවා කීරවැල්ල අනුන් සිරිමාන අධිකාරම් පරපුරේ කීරවැල්ල පරපුරේ සිටින සියලු දෙනාට අපරාට ඒක රාසි වෙන්න මුදු වෙදී දවදා වනා මුරුමේ ගෙන පරපුරේ සමාජික අනුරාධපුරට අභිමානයක් ගෙන පරපුර අපි ඒක රාසි වෙමු කියන එක මේ පණිවිඩය දෙන්න කැමතියි. තමා හේමමාලා දන්ත කුමරු පරපුරේ බව පවසන යාපහුවේ වසන්ත සෙනවිරත්න මහතා කළ අනාවරණය පිළිබඳව විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අද සත්කෝරලේ මහා සංඝරත්නයේ සහ යාපහුවේ ගිහි පිරිසක් සමග එක්ව උරුමයක අසිරිය බොදු පදනම නමින් සංවිධානයක් පිහිටුවේද ඒ අනුවයි. අද පෙරවරුවේ නාගුල්ලාගම දිගන් කෝන්වැව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී මෙම සංවිධානයේ පිහිටුවීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ වයඹ උතුරුමැද දෙපළාතේ අධිකරණ සංගණයක කිරි ඉතුරු මැඩිල්ල ශ්‍රී ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උක්වත්තේගම පියනන්ද හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේ සයනමකගේ මූලිකත්වයෙන් මේ සත්‍ය පරම්පරාවක් කියලා අපට පැහැදිලි වෙනවා. අපි මේ සංවිධාන වෙලා කරගෙන යන කටයුත්ත මේ ශ්‍රී ලංකා දූපතේ මහත් ආශිර්වාදයක් වෙන කටයුත්තක් වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තු තමයි අපි තුල තියෙන්නේ. පැහැදිලිව විශ්වාසයක් ගොඩනගෙනවා හොඳ අනාගතයක් හොඳ ගමනක් යන්න පුළුවන් සිද්ධාන්තයක් මේ තුල තියෙනවා කියලා. දළදා වහන්සේ පිළිබඳව අපට තියෙන උරුමය පිළිබඳ හොයා බලන්නට මාධ්‍ය හරහා පසුගිය දවස්වල තොරතුරු ලැබුණා. ඒ උරුමය සැබෑ උරුමයක් බවත් අපි පිළිගනු ලබනවා. අපි සත්කෝරලේ පිරිස විදිහට ඉතාමත් සතුටට පත් වෙනවා මේ මොහොතේ. උරුමේක අසිරිය නමින් බෞද්ධ පදනම අද මේ මොහොතේදී පිහිටවවවා. ඒ ගැන මට ගොඩාක් ආඩම්බරයි. මෙවැනි බෞද්ධ ප්‍රබෝධයක් පිබිදුනේ TV1 ආයතනයේ යටගිය වැළලීගිය ලංකා රාජ්‍යයේ ප්‍රෞඪ ඉතිහාසයේ රටට කරා ගෙනියච්ච නිසා සියලු බෞද්ධයන් ප්‍රබෝධමත් කිරීමට ප්‍රවෘත්තියක් ලෙස සලසා ලෝකයාට මේ ගෙන ගිය ඔබ ආයතනයට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ආරාධනා කර සිටිනවා කීරවැල්ල අනුන් සිරිමාන අධිකාරම් පරපුරේ කීරවැල්ල පරපුරේ සිටින සියලු දෙනාට අපරාට ඒක රාසි වෙන්න මුදු වෙදී දවදා වනා මුරුමේ ගෙන පරපුරේ සමාජික අනුරාධපුරට අභිමානයක් ගෙන පරපුර අපි ඒක රාසි වෙමු කියන එක මේ පණිවිඩය දෙන්න කැමතියි. ඒ හේමමාලා දන්ත කුමරු පරපුරට තමා අයත් බව පැවසූ යාපහුවේ වසන්ත සෙනවිරත්න මහතා ඉක්ොත් 7 වෙනිදා කළ ඉල්ලීමක් අපේ විකාශය කර අදට දින 15ක් එම පරපුරට සම්බන්ධයයි පවසන විශාල පිරිසක් අද ඔහු වටා ඒක රාශී වුණා. හේමමාලා දන්ත කුමරු පරපුරේ වර්තමානය ගැන අප කරුණු හෙළි කළේ වසන්ත සෙනවිරත්න මහතාගේ අනාවරණ සහ සමාජ විද්‍යාත්මක සනාථ කිරින්ද ඉදිරිපත් කරමින් මේ පිරිස අද යාපහුව නාගුල්ලාගම දිගන් කෝන්වැව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ පැමිණියේ සෙනවිරත්න මහතා එදා කළ ඉල්ලීම අනුවයි. අතීත මතකයක් වී ඡායාරූපයකට සීමා වූ ඥාතිපරපුර
මෙලෙස සැබවින්ම ඒකරාශී වීම ගැන ඔහුට මෙන්ම සියලු ඥාතීන්ට ඇත්තේ අසීමිත සතුටක්. වසන්ත සෙනවිරත්න මහතාගේ පියාගේ නම වසබ සෙනවිරත්න දැනට ගල්නෑව ප්‍රදේශයේ ජීවත් වන ඔහුද මෙම සුවිශේෂ අවස්ථාවට එක්ව සිටියා. මංකුව පුතේ මම වයෝවෘද්ධ කෙනෙක් මට මෙහෙම කරගන්න බෑ මම පුතාට තෙරුව තුන්රුවන්ගේ සරණයි මේ කටයුතු කර කියා ගැනීමට දේව ආශිර්වාද ලැබෙන්න ඕනේ කියලා මම මගේ පුතාට ආශිර්වාද කළා මේ කරුණ එළිපැහැදිලි කිරීමට ඉදිරිපත් වීම මාධ්‍ය ආයතන මේ කටයුතු කරගෙන යන බව මම සතුටින් ප්‍රකාශ කරනවා මේ මල්ලි ටීවී එකේ කතා කරනවා දැක්කා අපි ඒ දැක්කම අපිට ලොකු සතුටක් දැනුණා අපේ ලේ රත් වුණා වගේ දැනුණා මෙච්චර දෙයක් උරුමයක් තියෙන පවුලකද අපි ඉපදිලා තියෙන්නේ කියලා අපිට ලොකු සතුටක් ආවා අපි ඔබතුමාලාට ණය ගැති මේක ආරක්ෂා කරගන්න අපිට තවත් උදව් කරන මෙන් අපි ඉල්ලා සිටිනවා බොහොම සතුටු කඳුළු සහිතව මේගොල්ලෝ මේ ලංකාවේ විවිධ පළාත්වලින් මතුවලා අද මේ කීරවැල්ල පරම්පරාවේ සියලු දෙනා අද මෙතනට ඒකරාශී වෙලා ඉන්නවා මං හිතනවා ලොකු ගමනක් මේ තුලින් අපට යන්න පුළුවන් සිරස මාධ්‍ය ජාලය නිවුස් ෆස්ට් මේතා ආගමන් මගේදී අපිට යෝධ ශක්තියක් වුණා ඔවුන් මේක ජාත්‍යන්තර විසිරා හැරීමෙන් අනතුරුව තමයි මේ ලංකා රාජ්‍යය තාම පිබිදීමක් ඇතුනේ සහයෝගීතාගේ කොට සලකනවා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි තමා හේමමාලා දන්තකුමරු පරපුරෙන් පැවත එන බවට අතීත මූලාශ්‍ර ගෙනහැර දක්වමින් යාපහුවේ වසන්ත සෙනවිරත්න මහතා කළ අනාවරණය ඔබට මතක ඇති කතා මාලාවක් ලෙස එම පුවත අප වාර්තා කළේ සමාජ විද්‍යාඥයින්ගේද සාක්ෂි පත නම් කරගනිමින් අද වසන්ත සෙනවිරත්න මහතා තම පරපුරේ උරුමය ගැන කරුණ ඇතුළත් සංදේශයක් යාපහුව රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට පිළිගැන්වුවා දන්තකුමරු සහ හේමමාලාව දලදා වහන්සේ සිරිලකට වැඩමවීමේ සිට මේ දක්වා ඉතිහාසය වසන්ත සෙනවිරත්න මහතා අප සමග හෙලිකලේ කාලයේ වැලි තලාවෙන් වැසුණු සුවිශේෂී සිදුවීම් රසක් ඉදිරිපත් කරමි 17 වන සියවසේ මෙරට පාලනය කළ නායක්කර වංශික රජවරුන්ගේ දරුණු ක්‍රියාකලාපය නිසා විසිරී ගිය තම පරපුර නැවත එකතු වෙමුයි වසන්ත සෙනවිරත්න මහතා ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් ඉල්ලීමක් කළා අප එය වාර්තා කර දින 15ක් ගතවන්නටත් මත්තෙන් එනම් ඉකුත් මස 22 වෙනිදා හේමමාලා දන්ත කුමරු පරපුරේ යයි සාක්ෂි ඉදිරිපත් කරමින් ඥාතීන් සිය ගණනක් ඔහු සොයා පැමිණියා මේ ඓතිහාසික පරම්පරාවේ තොරතුරු සහ වගකීම් ඇතුළත් සංදේශයක් දිගන් කෝන්වැව රජමහා විහාරස්ථානයේ සිට යාපහුව රජමහා විහාරස්ථානය දක්වා රැගෙන යාම අද සිදු වුණා වසන්ත සෙනවිරත්න මහතා එය යාපහුව රජමහා විහාරාධිපති පූජ්‍ය මේගම්මන සීලරතන හිමියන්ට පිළිගන්වනු ලැබුවේ යාපහුව රාජධානි සමයේ දලදා මැදුර පිහිටි පරිශ්‍රේදීම වීම විශේෂත්වයක්. එදා දන්ත හේමමාලාවන් දෙපළ දලදා වහන්සේගේ බාරකාරීත්වයේ ලබා ගන්නා අවස්ථාවේ කලිඟු රට ගුහසීව රජු ලබා දුන්නා යයි පැවසෙන ප්‍රතිඥාව නැවත සිහිගැන්වීමක්ද එහිදී සිදු කෙරුණා. මේක වර්ණ නරේන්ද්‍ර ඥානන් හත පිළිගන්වා පුද සත්කාර ලැබමින් ඒ අභිමානනීය උරුමය ගෙන පරපුරවන කීරවැල්ල රාජකීය පරම්පරාවේ 18 වෙනි පරම්පරාවේ වර්තමාන උරුමකාරය විදිහට අද යාපහ පුරවරයේදී උතුම් දලදා වහන්සේගේ ලේ උරුමයට හිමි සන්දේශය අද මම විසින් මහා සංගරුවන වෙත ඉතා සුබ මොහොතින් පිළිගන්වුවා ඊළඟට මම හිතන්නේ මම එතුමාට දැනුම් දුන්නේ මල්ලතු මහා විහාරයේ සහ ස්කිරි මහා විහාරයේ මහා නායක හාමුදුරුවරුන්ට මේ පිළිබඳ සැලකර සිටීම තමයි වඩාත් උචිතවන්නේ කියන එක සහ ඉන් අනතුරුව දැනට ශ්‍රී දලදා මාලිගාවේ දේවර නෙළුමේතුමන් වැහැදක මේ ප්‍රකාශයේ එතුමාටත් ඉදිරිපත් කරන හැටියටයි මා සඳහන් කළේ ඉදිරි කටයුතු සඳහා තමා හේමමාලා දන්තකුමරු පරපුරෙන් පැවත එන බව පැවසූ යාපහුවේ වසන්ත සෙනවිරත්න මහතා පිළිබඳව අප දින ගණනාවක් වාර්තා කළා ඔබට මතක ඇති අද මේ කතාවට තවත් එක් සුවිශේෂී දිනයක් හේමමාලාව සහ දන්තකුමරුන් දලදාව රැගෙන සිරිලකට වැඩම කරවීමේ සිට පරම්පරා 18ක තොරතුරු අප ඉදිරිපත් කළේ ප්‍රකට අතීත සිදුවීම්ද ගෙනහැර දක්වමින් එය විකාශය වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබුණු බව වසන්ත සෙනවිරත්න මහතා පැවසූ අතර පසුව උරුමයක අසිරිය බොදු පදනම නමින් සංවිධානයක්ද පිහිටවුවා
අද එම පිරිස සහ ඥාතීන් තවත් සුවිශේෂී කටයුත්තක් සඳහා ගල්ගමුවේ සිට ඓතිහාසික සෙන්කඩගල පුරවරය දක්වා ගමන් ආරම්භ කළා. තමා හේමමාලා දන්ත කුමරු පරපුරෙන් පැවතෙන බවට කීරවැල්ල අනුරුද්ධ සිරිමාන් අධිකාරම් මුදියන්සේලාගේ වසන්ත සෙනවිරත්න මහතා කළ හෙළිදරව්ව මුලින්ම රටට කිව්වේ අපි. ඒ හෙළිදරව්වෙන් අනතුරුව ඔහු වටා රට පුරා විසිරී පැවතුණු ඥාති පිරිසක් ඒකරාශී වුණා. ඔවුන් පිරිස සමග අද මේ ඉතිහාසයේ සංදේශය රැගෙන ඔහු දලදා මාලිගා පරිශ්‍රයට පැමිණියා. දලදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් පසුව පිරිස සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබරුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. අනතුරුව ඔවුන් සියම් මහනිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පසුව පිරිස පැමිණියේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමු වීමටයි. ඉදිරියේදී 1817 ඇතුණ කැරැල්ලේ ඒ වීරවරයන් නගේලා ලබන නොවැම්බර් මාසයේදී උත්සවයක් තියෙනවා. අය බ්‍රිතාන්‍යයේ පවා නියෝජිතින් ගෙන්වලා කරන දෙයක්. ඒ අවස්ථාවේදී මේ ලංකාවේ ඉන්නා වූ විද්වතුන් බුද්ධිමතුන් එක්ක මේ ගැන කතා කරලා සාධාරණයක් කරලා මේ අකටයුත්තට විසඳුමක් දෙන්න කරන්නම් කියලා අස්ගිරි මහානායක හාමුදුරන් වහන්සේ මට කියා හිටියා. තිබ්බටුවාවේ සුමංගල මහානායක හාමුදුරන් වහන්සේ කියා සිටියේ උන්වහන්සේට තනි තීරණයක් දෙන්නට බැහැ කිව්වා. උන්වහන්සේත් අස්ගිරි මහානායක හාමුදුරන් වහන්සේත් දියවඩන නිලමේවරයාත් මේ පාර්ශ්ව තුනම කතා කරලා ජනාධිපතිවරයාටත් දැනුම් දීලා යම් තීරණයකට එන්න කියන දේ කිව්වා. දියවඩන නිලමේ සමග පැවති සාකච්ඡා පිළිබඳවද වසන්ත සෙනවිරත්න මහතා අදහස් පළ කළා. එතුමා ඒ සංදේශය පිළිගත් බවට ප්‍රකාශයක් කරමින් එතුමා සඳහන් කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාල සමාජ විද්‍යාංශයේ බාර අංශාධිපති මහාචාර්ය හේරත් මහතාගේ නිගමනයත් මේ සංදේශය බුද්ධිමත් ඉතිහාසඥයන්ට යොමු කරලා අස්ගිරි මහානායක හාමුදුරන්ටත් මල්වතු මහානායක හාමුදුරුවන්ගේත් කැමැත්ත පරිදි ඉදිරියේදී සාකච්ඡා කරලා යම් දැනුම් දීමක් කරන බවට ප්‍රකාශයක් කරා.